Hello guys, welcome back to my YouTube channel. උනාද අපි නෝර යන ගමන් තමයි ඉන්නේ මගේ කැම්පස් වල වැඩ වගේ එකටයි මට බෙහෙත් ගන්න තියෙනවාද ඉතින් අද තමයි අපි ડોක්ටර් channel කරලා තිබුණේ ඉතින් ඒ වැඩ ටිකට තමයි අද අපි යන්නේ ඒ වගේම අද vlog එක ටිකක් විශේෂයි වලට මම කලින් දැන් කිව්ව නේද අපි වව් කැෆේ එකට යනවා කියලා ඉතින් ඒකත් අද වීඩියෝ එකේ තියෙනවා මේ දවස්වල හරිම බිසි මොකද එළවලු වලින් පස්සේ ඩිග්‍රී එකක් තෝරගන්න තීරණේ හරි විශේෂයි මොකද අපිට මගදි හැරෙන්න බැහැ ඉතින් ඒ නිසා මේ දවස්වල ගොඩක් බිසි වුණා සරින් සරේ නුවර යන්න උනා අපි මේ දවස්වල තෝරගන්න ඩිග්‍රී එක අනුව තමයි අපේ අනාගත ජොබ් එක ගැන තීරණේ වෙන්නේ ඉතින් ඔයාලට විශේෂයෙන් රට යන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස්වල තෝරගන්න ඩිග්‍රී එක ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනි ඉතින් ඒ නිසා මේ දවස්වල ඔළුව හරිම ට්‍රෙස් මොකද තාම හරි තීරණයක් නැහැ මට මම මොනවද කරන්න ඉන්නේ කියලා ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවරයක් කරගෙන මම කියවන්නේ එකයි අනිත් වීඩියෝ ටික ගේන්නම් ඔන්න දැන් අපි නුවරට ආවා දැන් අපි ඉන්නේ ස්ලිට් කැන්ඩි යුනි එකේ ඉතින් අද තමයි යාලගේ ඕපනින් ඩේ එක තිබුණේ ඉතින් අපි ඒක ඉවර වෙලා තව අපි යන්න හිටියේ ගොඩක් කැම්පස් වලට ගියා හැබැයි මට මුකුත් වීඩියෝ කරගන්න උනේ නැහැ මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තමයි තිබ්බේ මම ස්ලිට් එකේ ආකිටෙක්චර් ඩිග්‍රී එක කරන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ එතනට ගියේ අතට මේකේ ඩීටේල්ස් ටික ගන්න ඒ වුණාට අපි ගොඩක් වෙලා හිටියයි ලෙක්චර් ඇවිත් තිබුණේ නැහැ ඉතින් ඒ නිසා අපි ඒකිනුත් එළියට ආවා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපි ආවේ ආසිරි හොස්පිටල් එකට මට මිග්‍රේන් වලට බෙහෙත් ගන්න මෙතන ડોක්ටර් කෙනෙක් channel කරලා තිබුණා ඉතින් ඒ වැඩ වලට තමයි අපි මෙතනට ආවේ මම channel කරලා තිබ්බ ડોක්ටර් නම් ඇවිල්ලා හිටියේ හින්දා අපි ඉක්මනට මගේ බෙහෙත් ටික ගත්තා හැබැයි අපේ ආච්චිගේ ડોක්ටර් ඇවිල්ලා හිටියෙත් නැහැ ඉතින් එයා එනකන් අපිට මෙතන ගොඩක් වෙලා ඉන්න උනා ඉතින් එතකන් අපි එතන තිබ්බ කැම try කරා ඊට පස්සේ මෙතන වැඩ ටිකක් ඔක්කොම ඉවර කරගෙන අපි කෑගල්ල යන පිටත් වුණා. කෑගල්ලේ වව් කැෆේ එක ඕපන් කරපු දවස් ඉඳන් අපි මෙතනට එන්න තමයි බලාගෙන හිටියේ මෙයාලගේ බබල් ටී එක try කරන්න. මෙතන ඔපෙරා එන්ට්‍රන්ස් එකෙන් ඇතුලේ තමයි වව් කැෆේ එක තියෙන්නේ. එහෙනම් අපි ඇතුලට ගිහිල්ලාම බලමු. සකින් අතුරට එනකොට මේ වගේ ලස්සන තැනක් තියෙයිද කියලා හිතා ගන්නත් බැරි වුණා එතන මාරම ලස්සනයි මම එදා චුට්ටක් අසනීපෙන් හිටියේ හින්දා මගේ ෆේස් රියැක්ෂන් නම් වැඩි ගණන් ගන්න එපා. හැබැයි මෙතනට ආවට පස්සේ තියෙන ලෙඩ ටිකත් අමතක වෙනවා. වැඩි වාහන සද්ද ඇහෙන්නේත් නැහැ. හරිම පීස්ෆුල් ප්ලේස් එකක්. ඒ වගේම තමයි ඔයාලට ඔයාලගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්, බ්‍රයිට් ටු බී පාටි වගේ ඕනිම දයක් මෙතන ගන්න පුළුවන්. ඒ වගේම මම මේ වව් කැෆේ එකට වැඩිපුරම ආස හේතුව තමයි මේකේ සර්විස් එකත් හරිම හොඳයි. ඒ වගේම මේකේ ඉන්න කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි. මම නුවර ලීඳ මෙච්චර දුරක් ආවම මෙයාලගේ බබල් ටී එක try කරන්න. ඉතින් ඒක හම්බෙනකම්ම පොතේ පිටු ටික පෙරලවුවා.
අද මම ඔඩර් කරේ මයිලෝ බබල් ෂේක් එක. ඉතින් මෙතන ගොඩාක් වර්ග තියෙන. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔඩර් කරේ වාව් කැෆේ එකේ විතරක් ගන්න තියෙන වාව් ට්‍රිපල් බර්ගර් එක. ඉතින් ඒකට චිකන් බර්ගර්ස් 3ක් වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඉන්ක්ලූඩ් වෙනවා. ඊට අමතරව ටොමැටෝ සෝස් මයෝ වගේම මෙයාලගේ ස්පෙෂල් කොච්චි සෝස් එකක් හම්බෙනවා. අතර ඒක නම් මාරම රසයි. මෙයාලගේ මයිලෝ ෂේක් එක නම් ඇත්තටම මාරම රසයි. මම දැනට බීලා තියෙන රසම මයිලෝ බබල් ෂේක් එක තමයි මේක. වගේම මම බොන්න ආසම බබල්ස් ගොඩක් දාලා තිබුණා. අපි එහෙනම් දැන් මෙයාලගේ කොච්චි සෝස් එක ට්‍රයි කරලා බලමු. ඇත්තට මේක ටිකක් සැරයි. හැබැයි ඒ වගේම රසයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම කන්න ඇත්තටම ගැලපෙනම සෝස් එකක්. මේ කැෆේ එක ළඟදි තමයි ඕපන් කරේ. හැබැයි පේනවා ඉන්න ක්‍රවුඩ් එක ටිකක් හවස 6 ඉඳන් රෑ වෙනකන් වගේ නම් ගොඩක් ක්‍රවුඩ් එක වැඩි. ඉතින් ඔයාලට මෙතන ඔයාලගේ බර්ත්ඩේ පාටිස්, බ්‍රයිඩ් ටු බී පාටිස් වගේ ඕනෙම එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක, බොයෆ්‍රෙන්ඩ් එක ටිකක් ෆ්‍රී එකේම ඉන්න ඕන නම් ඔයාලට ඇවිල්ලා ඉන්න පුළුවන්. අපිත් හවස 4ට පාටතර ආවට පස්සේ රෑ 8 මාටතර තමයි මේකෙන් එළියට ආවේ. අතුරට ගියාට පස්සේ එළියට එන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම මෙයාලගේ කැෆේ එකේ මේ සර්විස් එක නම් හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි ආලා. ඉතින් අපි ඊට පස්සේ එනටත් thank you කියලා එළියට ආවා. ඉතින් ඔයාලත් ඉන්නේ කෑගල්ලවට නම් මේකට ඇවිල්ලා මේකේ තියෙන කෑම try කරලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. කෑගල්ලවටම වෙන්න ඕනේ නැහැ. ඉතින් මං වගේ දුර ඉන්නවා නම් උනත් ඇවිල්ලා ගියාට පාඩු නැහැ. ඇත්තටම මෙයාලගේ කෑම හරිම රසයි. වගේම තමයි මෙයාලගේ ප්‍රයිස් එකත් හරිම comfortable. ඊට පස්සේ අපි හැපම ගෙදර යන ගමන් රියානික පැත්තියව මෙන්න මෙයා වරන් යන. අපි ඊයේත් මෙතනට ආවා. හැබැයි ඇඳුම් ටිකක් විතරයි අරන් යන්න උනේ. අපිට හදිසියෙ මෙතනින් එළියට එන්න උනා. ළඟදීම අපේ අම්මගේ බර්ත්ඩේ එකත් එන නිසා ඉතින් එයාටත් gift එකක් අරගෙන මමත් මෙන්න මේ software ඉව ගන්න තමයි දැන් ආවේ. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ආයෙත් දවසක අලුත් dialogue එකකින් හම්බෙමු.